නන්දසේන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා. ගරු මූලසන් රෝඩ ගරු මන්ත්‍රීනි මේ යෝජනාව ඉතාම දීර්ඝ යෝජනාවක් මේ සිළු කාරණා කතා කරලා ඉතාම කාලය ප්‍රමාණවත් නොවන නිසා මේ යෝජනාවේ අවසානයේදීම බලාපොරොත්තු වෙන ඇතිකර ගැනීමට බලාපොරොත්තු වෙන ජාත්‍යන්තර ආර්ථික කිසිම පිටිබඳ රජ ස්ථාවරයේ මොකද්ද කියන කාරණේ පිළිබඳව යමක් කතා කරලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද මම හිතන්නේ මේකේ ഇതുමන් බලාපොරොත්තු වෙන එකම කාරණේ තමයි MCC ගිවිසුම් පිළිබඳව රජ ස්ථාවරයේ මොකද්ද කියන කාරණේ. ඉතාම පැහැදිලි නිශ්චිතයි අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්වීම වැඩපිළිවෙල තුළ පැහැදිලිවම දක්වලා තියෙනවා රට රහිත කර කිසිම ගිවිසුමකට ඇතුළත් වෙන්නේ නැහැ කියන එක. කොහොම නමුත් මේ අභියෝග MCC ගිවිසුම මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ආයතනය ඇති කරගත්තේ ඇමරිකාව ඇමරිකාවට බලා අභියෝගයට ලක් වෙන කාරණා පිළිබඳව ඒවට විසඳුම් ලබා ගැනීමට. ඉතින් ඒ විසඳුම් ලබා ගන්න හැදෙන ලංකාවට විසඳුම් ලබා දෙන්න මේ ඇමරිකාවට තියෙන අභියෝග දිනා ගන්න ජයග්‍රහණය කරන්න අනුගමනය කරන්නේ මොකද්ද කියන කාරණේ. ඉතින් විශේෂයෙන්ම පෞගේ කාලේ 2005 2005 මේ අභියෝගතා ගිවිසුම් අත්සන් කර ගන්න උත්සාහ කරත් ඒ උත්සාහ නොකරපු නිසා 2010 මැතිවරණය වෙනකොට ඇමරිකාව උත්සාහ කරා මේ රටේ ආණ්ඩුව වෙනස් කරන්න. අපේ රටේ විතරක් නෙමෙයි ඇමරිකාවට ප්‍රිය නොකරන රජයන් තිබුණා නම් ඒ හැම ආණ්ඩුවක්ම වෙනස් කිරීමට ඇමරිකාව උත්සාහ කරා වැඩපිළිවෙලක් හැදුවා රෙජිම් චේන්ජ් කියලා ව්‍යාපෘතියක් හැදුවා. ඒ රෙජිම් චේන්ජ් ව්‍යාපෘතිය නිසාම තමයි මම හිතන්නේ පහුගිය කාලේ අපේ අධිකර ජාම්ත මහින්ද රාජපක්ෂ මැතිතුමාට මහින්ද රාජපක්ෂ රෙජිමේකෙන් නම් දැම්මේ ඇමරිකාවේ. මේගොල්ල ප්‍රකාශ කරාට රෙජිම් චේන්ජ් කියන ව්‍යාපෘතිය හැදුවේ ඇමරිකාවේ. හදලා උත්සාහ කරා ආණ්ඩුව වෙනස් කරන්න. ඒ ආණ්ඩුව වෙනස් කරන්න බැරි වුණ තැන තමයි නැවත වතාවක් ඒගොල්ලෝ 2010 බැරුණා 2015 ජයග්‍රහණය කරලා මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා. මේකට සල්ලි වේදම් කරලා ආණ්ඩුවක් හදලා ආපසු අයන කරන ක්‍රමයට ඩොලර් මිලියන 480ක් වගේ විශාල මුදලක් ආණ්ඩුවට මේ වෙන රටකට ලබා දෙන්න තියෙන හේතුව මොකක්ද කියන කාරණාවයි වැදගත් වෙන්නේ. අතර මේදී ඇමරිකාවට විශාල අභියෝග දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එක් කාරණාවක් තමයි ඇමරිකාවේ ඉන්දෝ පැසිෆික් කමාන්ඩෝ බලකාය රදවාස් කියන දූපත දියාගු ගාසියා කියන දූපත දැන් අභියෝගයට ලක් වෙලා තියෙන ප්‍රශ්නකට මැදිහත් වෙලා තියෙනවා. ඒ දූපත තවදුරටත් මේ කණ්ඩායම මේ පාත්තරයන්ට පුළුවන් දෙයක කාරණේ. එක පැත්තකින් ඒ ආදිවාසීන් එක්සත් ජාතික මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා මේක අත්පත් කර ගැනීම පිළිබඳ විරුද්ධත්වය ප්‍රකාශ කරලා යෝජනා සම්මත කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් එක්සත් රාජධානිය ඇමරිකාවට අවුරුදු 60කට 1966 අවුරුදු 50කට ලබා දුන්න කාලය අවසන් වෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් දියාගු ගාසයේ දූපතේ මේ හමුදා කාණ්ඩ රදවා සිටීමේ ප්‍රශ්නයක් අතර වැටලා තියෙනවා. ඒක අභියෝගයක්. දෙවෙනි කාරණයම තමයි මේ චීන විසින් ගෙන යන බෙල්ට් ඇන්ඩ් රෝඩ් කියන ව්‍යාපෘතිය. බෙල්ට් ඇන්ඩ් රෝඩ් කියන්නේ එක තීරයක් එක මාවතක් එහෙම නැත්නම් පැරණි සීද මාවත ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය හරහා මේ දක්වා කාලය අවසන් ජපානය වගේ රටවලින් කොරියාව වගේ රටවලින් ගෙන නැව් ටික ආවේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා. මලක්කා සමුද්‍ර සන්ධිය කියන්නේ ඇමරිකාවට හිතවත් රාජ්‍යන් කීපයක් තියෙන ස්ථානයක්. ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, බෝර්නියෝ, සුමාත්‍රා වගේ රටවල් මෙන්න මේ හරහා තමයි ගමන් කරේ. මේ ගමන් කිරීම චීනයට අවාසනාවක් හින්දා චීනය දැන් මේ වෙනකොට තායිලන්තය හරහා ක්‍රා කියලා ඇලක් කපනවා. ඒ ක්‍රා කියන ඇලේ හරහා එන නැව් ඒකට කිලෝමීටර 1200ක වාසියක් නැව් ගමනය කරන නැව්වට ලැබෙන වාසියක් ලැබෙනවා. ක්‍රා හරහා විනාඩිකකට කාලයක් ක්‍රා ඇල හරහා යන සියලුම නැව් ටික යන්නේ හම්බන්තර වරායට. එතකොට හම්බන්තර වරායට යන නැව් යනකොට මේ ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු ගාමිණී ජයනන්ද වෙලේපිට මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා.